ಕಪಟ ನೌಂ ಹೆಡ ದಿನಟ ಏಕಮ ಅರಮುನಟ ವಿಕಟ ಸಟ ಕಪಟ ಕಿಲುಟು ಪಟಿ ನೋ ಅಂದ ಏಕಟ ಯಾಮು ಪೆರಟ ನೋ ವೆಟಿ ಅಲಿ ನಿವಟ ಹರುನ ಅದ ಹಸಿನ್ ವೀರ ಯೋ ಲೆಸಿನ್ ಏಕ್ವ ಜಯ ನದಿನ್ ವೆಲ ಕೆಸಿ ಮುದೆದಿನ್ ಉರೆನ್ ನುರ ದೆಮಿನ್ ಹದಿನ್ ಹದ ಬೆಮಿನ್ ಪೆಮಿನ್ ಲಕ್ ಮವತ ಪುದ ಕರಮು ಬೆತಿನ್ ಸವಿ ಬಲ ಗ್ಯಾನ್ ಮುನು ಸಕುಟು ದಯ ವಿಶ್ವಾಸ ಎಂದನಿ ಸಕುಟು ದಯ ಬಿದಿರಿಯ ದಕ್ಷಿಣ ಸಕುಟು ದಯ ಮೌಬಿಮ ರಚಯನ ಸಕುಟು ದಯ ಅಭಿಮಾನನೀಯ ಸಕುಟು ದಯ ನವ ಅದ ಹಸ್ಪಿರಿ ಸಕುಟು ದಯ ಜನಾಧಿಪತಿಯವರು ಅಪೇಕ್ಷಕರು 38ක් ಇನ್ನವಾ ඔය 38ෙන් පළවෙනි පස් දෙනාගෙන් වත්කම් ප්‍රකාශය බැලුවම මේ රටේ කවුද විශ්වාස කරන්නේ ලක්ෂ දෙකෙන් ජීවත් වෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා මේ දූෂිත දේශපාලනය පිළිබඳ දීපු දිවුරුම් ප්‍රකාශ දෙමින් උයි ඔවුන් මේව කියන්නේ මේ කවුද රවට්ටන්න හදන්නේ මේ අහිංසක මිනිස්සු මෙවැනි ජනාධිපතිවරණයක් කලින් ඇවිල්ලා නැහැ ඒකට හේතුව මෙවර ඔය කඳ උර ඇන කොටා ගන්නා විදියට ওই චන්දනික බෙදিলা ගියාම අපි වගේ අවංක දේශපාලන ප්‍රකාශනයකට ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව දැන් නිර්මාණය වෙලා තිබෙනවා මෙවර කියලා මම ඔබට කියන්නට කැමතියි මේ ජයග්‍රහී ගමනක් කරගෙන යන්නට පුළුවන් බලන්න මේ කඳවුර කැඩිලා තියෙන විදිය දැන් වැඩිම පිරිසක් කියන්නේ අපි තාම හිතලා නැහැ ඒ හිතලා නැහැ කියන්නේ මොකද්ද ඕකුන්ට දෙන්නේ නැහැ කියන එක එහෙනම් දෙන්නේ අපිට දෙන්නේ දරුවට කියලා ඔබට මම කියන්නට කැමතියි වෙන විකල්පයක් නැහෙනි මට දැන් හම්බුණා ඇත්තපත්තරේ මේ ඇත්තපත්තරේ අර එදා වේල ජීවත් වෙන්න බැරි අපේක්ෂකයන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ හතරක් තියෙනවා මේ මාතෘකා තියෙන්නේ ඉස්කෝලේදී ලියපු නිසඳස් කවි වගේ පුළුවන් ශ්‍රී ලංකා සැමට ජය බොහෝසත් රටක් ලස්සන ජීවිතයක් ඔබ වෙනුවෙන් දියුණු රටක් වගේ කවි පොත් හතරයි මේ පොත් කියෙව්වම තේරෙනවා මේවා අවරගණේ කවි පොත් කවියක්වත් නෑ හරියට එලිසා මේවත් ගැළපෙලා නෑ ඊළඟට තියෙනවා ජාතික උපාය මාර්ගික සැලැස්ම නිකම්ම නිකන් නෙමෙයි ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලසුම් මෙච්චරකල් අපිට මේ කෙලවුණු රටට මෙච්චරකල් මේ කරපු ඔක්කොම දහජරා වැඩවලට ඒ දූෂණයට මිනිස්සුන්ගෙන් සූරා කෑමෙන් මිනිස්සු මේක අසරණ කරපු එකට දෙන විසඳුම ඇති මනසක් ඇති රාජ්‍යයක් ඒ කියන්නේ මොකද්ද නිර්මාණශීලීව හිතලා උපාය මාර්ගිකව හිතලා රාජ්‍ය හැටියට අවධානමක් අරගෙන ඔබේ ජීවිතයට රුපියල් 2500 ඇස්වැසුම වෙනුවට රුපියල් ලක්ෂයක ආදායමක් ඔබේ කුටුම්බයට මාසිකව ලබා දෙන බව සහතික කළ හැකි ඒ සඳහා වැඩපිළිවෙලක් ඇති ඒට දිනවකවානු දුන් වැඩපිළිවෙලට තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයේ උපාය මාර්ගික සැලැස්ම කියන්නේ ඒක තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් හිතන විදිහ ඔබට මෙතෙක් දසවද දුන් ඒ රාජ්‍ය ක්‍රමය වෙනුවට ගෙන එන නිර්මාණශීලී සෙනෙහසේ ආදරේ රාජ්‍යයට ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ඉල්ලා සිටින ඒ ව්‍යවසායකත්වයේ පොළව ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඔහුගේ හිතේ ඇති ඒ ශක්තිය මහ පොළොවේ පැල කරලා දියුණු ව්‍යවසායකින් මේ රටේ බිහි කරන්නට පුළුවන් පරිසරය නිර්මාණය කරන ව්‍යවසායකත්ව රාජ්‍ය ගැනයි අපි කතා කරන්නේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න